සියලුම දේයන් ආදාහනය කළ යුතුයි කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශන පත් කළා කියනවා නම් 4.3 ඒක කිසිදු වෙනසකින් නොකර ගැසට් පත්‍රයේ සංශෝධනය නොකර දිගටම ක්‍රියාත්මක කරන්න ඒක සිංහල දෙමළ මුස්ලිම් නැලේ බැලක මේ හැමෝටම පොදු නීතියක් බවට පත් කරන්න ඕන පත් වෙලා තිබෙනවා ඒක ඉදිරියට ක්‍රියාත්මක වෙන්න ඕන මොකද හේතුව එක රටක් එක නීතියක් ක්‍රියාවට නැංවන්න තමයි මේ රටේ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක ජනබරමක් ලැබුණේ තුරෙන් දෙක බලයක් ලැබුණේ ඒ නිසා උදකලා නීති ආගම් අනුව ජාතින් අනුව නීති වෙනස් කරන්න එපා එකේ නිල්ලිම තමයි ප්‍රධාන වශයෙන් අපේ ඉල්ලීම එන මොකද මේ මොනවත් මේ පස්සේ තව දෙකකට මොකද ආවුරුදු කියලා ගදහස් මොකක්ද කියලා ඔබද මේ ළඟ තීරණේ දැන් අද මේ ළඟ තීරණය ශීර්ෂක නීතියේ මතයට තමයි අපි කටයුතු කරන්නේ යන්නේ එතකොට මේ වෙනතෙක් අපිට ලබා දීලා තියෙන්නේ සිසකේ මතය ආදාහනය කියන එක. ඒ අපි කටයුතු කරන්න විශේෂ මත යනවා මම නයි. මේක දෙන්නේ ජනාධිපතිතුමා. ඒ අපිට පොඩි සැකයක් තියෙනවා මෙතුමී මොකද මේ ඉඩම් හොයන්නේ කියලා. මේ වාහනේ මම තුවා ඉඩම් හොයන්නේ. ඒක නිසා හරි අපි මල්කර පොලි මොකද? අම්මයි මැඩම් අපිට පොඩ්ඩක් මේක මේක එකක් මතය තියාගන්න මෙතුමී. මේ ජාතික සිංහල බහුතරයකින් මේ ආණ්ඩු ජනාධිපතිරය පත් කරලා තියෙනවා 98% සිංහලයන්ගේ. එතකොට තුනින් දෙක ආණ්ඩුවක් පත් කරලා තියෙන කිසිම පුස්සින් දෙකල මන්ත්‍රීවරයෙක් නැතුව. එතකොට ඒ කරේ අපි මේ ජාතික සංවිධාන කෙරෙහි මතේ නැත්නම් මේ එක එක දේශපාලඥයෝ ස්ටේජ් වල කතා කරන හැපි චෝල් කතා වලට ඡන්දෙ දුන්නේ නැහැ මේ රටේ මිනිස්සු. තේරුණාද? ඒක හොඳට තේරුම් ගන්න ඕන මැති අමතරින් ඉඳලා මන්ත්‍රීවරය දක්වා. ඒ නිසා කරුණාකරලා ඒ දුන්නේ ඡන්දෙ රටට එක නීතියක් හදන්න කියලා. ඒ නිසා කරුණාකරලා රටට එක නීතියක් හදන්න කියලා අපි මුතුමිගි ඉල්ලා හිටු කරුණාකර. දෙන්නතර මේ ආගමික නීතිය ඇවිල්ලා මේකේ මේ පාඩත කරන්න ආවොත් ගන්න මෙන්න මෙවිවරේ ආමුදුරුන්ට අදිනවා වෙනවා අධිකරණ පිටියෝ ගන්න වෙයි ආමුදුරුන්ට ක්‍රියාත්මක කරන්න කියලා අබැයි තවමත් මිනිහටත් ෆීසර් එකේ තියෙනවා කොළඹ අධිකරණ වෛද්‍යවරයා අධිකරණ වෛද්‍යවරයාගේ ෆීසර් එකේ තියෙනවා එතකොට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද ඇත්ත කියන්නේ කවුද ඇත්ත කියන්නේ පිළිබඳ අපට ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලෝ නීතියේ විදිහට ක්‍රියාත්මක කරනවලු නමුත් තාම ෆීසර් වල මුස්ලිම් ආගමට අනුව පෑ 24 වල දානවා කොහොමද ෆීසර් එකේ තියාගන්නේ එතන එතන එක නීතියක් ඒගොල්ලෝ ඒක සම්පූර්ණ මේ හත්වාදීන්ට ඕන මේ Breaking.Turkey.